අද ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක් groups වල, page වල වගේම කතා බහේදීත් ගොඩක් දෙනෙක් insurance company වලට දොස් දෙවල් තියෙනවා. ඉතින් ඒ නිසාම අපි අද හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ කතා කරන්න හදන්නේ රථ වාහන රක්ෂණ සම්බන්ධයෙන් විතරයි. මෙතෙන්දි තමයි ගොඩක් අයගේ සිද්ධ වෙන ලොකුම වැරද්ද සිද්ධ වෙන්නේ. insurance දාන වෙලාවේ කරන වැරද්ද. insurance එකක් දානවා කියන එක ටිකක් මිල අධික දෙයක් තමයි. ඒත් එහෙමයි කියලා insurance කරද්දී insurance එකේ ගාණ නෙමෙයි වැදගත්ම දේ කියලා තේරුම් ගන්න. හොඳ වාහනයක් ගන්න කොච්චර මහන්සි වුණාද? එතරම්ම වාහනේට ඉන්ෂුරන්ස් එකක් ගනිද්දි ඒ වැදගත්කම හිතට අරන් මහන්සි වෙලා Tamanට ගැළපෙනම තැනකින් ගැළපෙනම විදිහේ ඉන්ෂුරන්ස් එකක් හොරගන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට එක ඉන්ෂුරන්ස් කම්පැනියක් තියෙනවා කියලා හිතන්නකෝ. හයර් කරන එක වාහනවල පාර්ට්ස් හොරකම් කිරීම වලට ක්ලේම් ගෙවන්නේ නැති. ඒත් ප්‍රීමියම් එක ගොඩක් අඩුයි. එතකොට ඔයාගේ තියෙන්නේ හයර් කරන වාහනයක් නම් කොච්චර ප්‍රීමියම් එක අඩු වුණා ඒ වගේ ඉන්ෂුරන්ස් එකක් දාලා වැඩක් නැහැ. අන්න ඒ වගේ තමයි වාහනයට තමන් තමන්ට හරියටම ගැලපෙන එකක් තමයි තෝරගන්න ඕනේ. ඒකට ගොඩක් හොයලා බලන්න වෙනවා. ක්ලේම් කරන විදිහ සම්බන්ධ වැරදිත් තියෙනවා. මේකත් ගොඩක් අය කරන වැරද්දක්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනියෙන් කම්පැනියට ක්ලේම් කරන විදිහ වෙනස්. ඒ කියන්නේ සමහර වෙලාවදී ඒවයි ක්ලේම් කරන්නේ තියෙන්නේ ඇප් එකක් කරහා. සමහර ඒවගේ හොට්ලයින් නම්බර් එකට කතා කළා. සමහර ඒවයි ඔය මොකුත් නැහැ. ඉතින් කලින් තමන් හිටපු කම්පැනි විදිහට තමයි මෙහෙත් කියලා හිතන් ඉඳලා වැඩේ දෙල් කරගත්ත කට්ටිය ගොඩක් අපි දැක තියෙනවා. ඒ හින්දා ඉන්ෂුරන්ස් එකක් දාන වෙලාවෙදිම ක්ලේම් කරන විදිය සහසුද්දෙන්ම අහගන්න. මොකද ඉන්ෂුරන්ස් එකක් දාන්නේ පොලිසියට පෙන්වන්න විතරක් නෙවෙනෙ හින්දා. නීතිය සම්බන්ධ නොදැනුවත්කම. ඇක්සිඩන්ට් එකක් කියන්නේ සුළුෙන් තකන්න පුළුවන් කියලා හිතන් ඉන්න හැටි ලේසි දෙයක් නෙවෙයි. සරලවම කිව්වොත් වාහනවලට වෙනම නීතියක් තියෙනවා. ඒ නීතියේ ලිඛිත ලියවිල්ල තමයි මෝටර් රථ පනත කියන්නේ. ඉතින් ඒක විදිහට පාර සිද්ධ වෙන සියලුම අනතුරු ළඟම පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුයි. ඉතින් ඉන්ෂුරන්ස් කම්පැනි සමහර වෙලාවට පොලිස් වාර්තා හිම ඉල්ලන්නේ අන්න ඒ නීතිය නිසා. ඒත් හැම එකටම ඉල්ලන්නේ නැහැ. විශේෂ සිද්ධියක් නම් තමයි එහෙම ඉල්ලන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඒ ගැන බොරුවට කෑ ගහලා තේරුමක් නැහැ. පොලිස් වාර්තාවක් දෙන්නම අමාරු නම් දෙන්න අමාරු හේතු එහෙම සඳහන් කළා. Taman කොච්චර ඉන්ෂුරන්ස් කම්පැනිට වැදගත් පාරිභෝගිකයෙක්ද කියන එක හේතු වෙන විදිහට ලියුමක් ඉදිරිපත් කළා නම් බොහෝ දුරට ඒ අවශ්‍යතාවයෙන් නිදහස් වෙන්න හරි පුළුවන් වෙයි. අවශ්‍ය ලිපි ලේඛන සම්බන්ධ අඩුපාඩුකම්. මේකත් ගොඩක් අයගෙන් වෙන පාඩුවක්. වාහන අනතුරක් වුණාම ඒක ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරන්න යද්දී යම් යම් ලියකියවිලි ඕනේ වෙනවා. ඒවා බාර දෙන්න යම් යම් කාල සීමා හැමත් දාලා තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය ලියකියවිලි ඒ අදාළ කාල සීමාව ඇතුලේ බාර දෙන එක රක්ෂිතයාගේ වගකීම. ඉතින් එහෙම බාර දෙන්න අපහසු නම් ඒ අපහසුතාවය සඳහන් කරලා ලිපියක් මාර්ගයෙන් අදාළ කාල සීමාවන් දිගු කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව Tamange අඩුපාඩුකම් තියෙද්දී බොරුවට ඉන්ෂුරන්ස් කම්පැනි වලට සද්ද දාලා තේරුමක් නැහැ. ඒව කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් දේවල්. ඉතින් ඇක්සිඩන්ට් එකක් වුණාම ටිකක් තමුණුත් නම්ශීලී වෙන්න පුරුදු වෙන්න. ගරාජ් එක තෝරා ගැනීම. සමහර ගරාජ් තියෙනවා ඒගොල්ලන් දන්නවා ඉන්ෂුරන්ස් වලින් වැඩ කරගන්න ගානට. ඒ කියන්නේ යාලට හැම ඉන්ෂුරන්ස් එකක් එක්කම පොඩි පොඩි කනෙක්ෂන්ස් තියෙනවා. ඒ නිසා කස්ටමර්ට හැම දෙයකටම ගරාජ් එකට ඉන්ෂුරන්ස් එකට දුවන්න ඕන නැහැ. ඒ සමහර ගරාජ් වල ඔය මොනවත් නැහැ. එයාලා යාලගේ ගාන දුන්නොත් හදලා දෙනවා. ඉන් එහාට මොනවත් නැහැ. ඉතින් එහෙම ගරාජ් එකට දැම්මොත් ඔයාට ගොඩාක් මහන්සි වෙන්න වෙයි. ක්ලේම් එකක් ගෙන යද්දී නියෝජිතයෝ Tamange ඉන්ෂුරන්ස් එක සම්බන්ධව හොඳ නියෝජිතෙක් එහෙම නැත්නම් ඇඩ්වයිසර් කෙනෙක් ඉන්නවා කියන්නේ ක්ලේම් එකක් ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් Taman දන්න කියන කෙනෙක් හෝ ඥාතියෙක්ගේ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්නවනම් ඒ වගේ කෙනෙක් වැඩේට හොඳයි. හැම ඉන්ෂුරන්ස් එකකම ඉන්නවා ගොඩක් හොඳට වැඩ කරන කම්පැනි එකේ ඉහළම ඉන්න ඒජන්ට්ලා. අන්න ඒ වගේ කෙනෙක් ඔයාගේ ඉන්ෂුරන්ස් එක කරනවා කියන්නේ ඒක ඔයාගේ ක්ලේම් එක සම්බන්ධයෙන් ලොකු බලපෑමක් අදාළ කම්පැනියට කරනවා. ඒ නිසා වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා. අවංකභාවය. ඔය මොන දේ හරියට කළත් වැඩක් නැහැ. මේ කවුල් නම් ඒ කියන්නේ අනතුරු හෝ වන්දි ඉල්ලන කාරණාව සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි නම් වන්දි ඉල්ලීමක් කරලා තේරුමක් නැහැ. හොරට ක්ලේම් ගන්න අය ඉන්න පුළුවන්. ඒ තමන් සහ තමන්ගේ හිත දන්නවා ඇත්ත. අනික තමන් ගමන් බිමන් යන වාහනේ දාලා හොර වැඩ කරනවා කියන්නේ ඉතින් කතා කළ වැඩක් නැහැ. කොහොම වුණත් ඕන ඔය හේතුව නිසාම ක්ලේම් රිජෙක්ට් වෙනවා. ඇත්ත සිද්ධිය නොකිය වෙන වෙන දේවල් කියන්න ගියාම අන්තිමට කොහෙන් හරි අහු වෙනවා. ඒ වෙලාවට ඉතින් කම්පැනි වල නම් page වලයි group වලයි දාගෙන නැහින්න හදනවා. ඒ නිසා සිද්ධිය වෙච්ච විදිහටම insurance එකට කියන්නත් අමතක කරන්න එපා.